ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ vlogs දාන්න පටන් ගන්න මගේ channel එකේ මගේ YouTube channel එකේ තිබ්බට මම අවුරුද්දට එකපාරයි වගේ video එකක් දාන්නේ මොකද මම කම්මැලි landscape videos ගන්න ඉතින් මම මේ එළියට යන ලෑස්ති වෙන්නේ අද vlog එක තමයි මම once a month කරන solo outing එක ඉතින් මේක තමයි මගේ outfit එක ඉතින් මේව තමයි මම දාගෙන යන accessories මගේ යාළුවෝ suggest කරා vlog එක single link කරන්න කියලා ඉතින් කරලා බලමු මේක තමයි මට හම්බෙච්ච ටොක් එක. මෙයා මේකේ වටේටම ගැජට් සෙට් කරලා තියෙනවා. ඉතින් මම මුලින්ම ආයේ වන් ගෝල් ෆේස් එකට. මම ගොඩක් කැමති මෝල් එකක්. මොකද ඔක්කොම වැටි එක එකම තැනින් කරගන්න පුළුවන්. ඉතින් මගේ පළවෙනි වැඩේ තමයි මූවි එකක් බලන්න යන එක. මම බලන්න යන මූවි එක තමයි පතන්. මම ටිකට් බුක් කරලා තිබ්බේ නැහැ ඔන්ලයින්. මම හිතුව මෙතනින් ගන්න මොකද අද වීක් ඩේ එකක් හින්දා සෙනගාඩු හින්දා. ඊට පස්සේ මම මෙතනට ගියා පොප්කෝන් ගන්න. මම ලක්ස් එකේ ටිකට් ගත්ත හින්දා මට ඇක්සස් තියෙනවා මේ ප්‍රයිවට් ලවුන්ජ් එකට. ඉතින් මම පොඩ්ඩක් මෙතන හිටියා. ඊට පස්සේ මම ආවා මූවි හෝල් එකට. මේක තමයි මූවි හෝල් එක. මේක තමයි මගේ සීට් එක. මාර කම්ෆර්ටබල් මේ සීට් එක. නිකන් බෙඩ් එකේ ඉන්නවා වගේ. And it's me. Hi. ඉතින් මේකට බ්ලැන්කට්ස් හම්බෙනවා. ඉතින් මම බ්ලැන්කට් එක ගත්තා. මොකද මට වැඩි වෙලා AC ගින්න බැරි හින්දා. මූවි එක හොඳයි. ස්ටෝරි ලයින් එක පොඩ්ඩක් ලේම් වගේ මට මූවි එකක් නේ. පොඩ්ඩක් රියලිස්ටික් නැහැ ඉතින්. ටිකක් සෙක්සි මූවි එකක්. ඉතින් මේ ඉන්ටර්වල් එක වෙලාවේ මට පොඩ්ඩක් නිදිමතයිත් එක්ක ඊට පස්සේ මූවි එක ඉවර වුණා. It was a good one. ඉතින් මං එළියට ඇවිල්ලා ඉතුරු වැඩ ටික ප්ලෑන් කරා. දවඩ පාල හැට කියලා ශොපින් පාරක් දාන්න මෙස්ටෝ එක නම නික් නැක් මම මෙතන්ට ආවේ හෙයා ක්ලිප් එකක් හොයාගන්න බත් තිබ්බ නැහැ බට් ලස්සන කියුට් බෑග්ස් තියෙනවා මේකේ ඊට පස්ස මං ගියා සරසවියකට පොතක් ගන්න කියවන්න මම නෝමලි එහෙම පොත් කියවන්න යන්න මට හිතුණා ඊට පස්ස මට මේ බුක් එක හම්බුණා පොයම්ස් තියෙන්නේ ඉතින් මම ගත්තා ඇස මම පල්ල හැර ගියා ඇතින් මිමෝසෙක් ගාවෙන් යද්දී මට හිතුන ඇඳමක් ගන්න ඕනේ කියලා මේ කලර්ස් මාරම ලස්සනයි ඉතින් මම හිත මේ ඩ්‍රෙස් එක ට්‍රයි කරලා බලනවා කියලා ඉතින් මේ දෙක තමයි මම ෆිට් ඔන් කරන්න යන්නේ ෆිට් ඔන් එක නම් ලස්සනයි ඉතින් මම මේ ඩ්‍රෙස් එක ගත්තා බට අර ටොප් එක නම් මම ගත්තේ නැහැ අප්‍රූව්ඩ් මං ආසයි මේකේ කලර්ස් වලටයි ප්‍රින්ට් එකටයි ඉතින් මම මේ ඩ්‍රෙස් එක ගත්තා ඉතින් මං එළියට යනවා ලන්ච් ගන්න ඉතින් මම මෙතනට තමයි ලන්ච් ගන්න ආවේ ෆස්ට් ටයිම් මම මෙතනට ආවේ ලස්සනයි මෙතන ඉතින් මං ඕඩර් කරනවා තෙරියකි චිකන් එකක් මේ ස්ට්‍රෝබෙරි අයිස් ටී එකක් ඉතින් මේක තමයි මගේ ලන්ච් එක මම හිතුවට වඩා පෝෂණ එක පොඩ්ඩක් පොඩි ඉතින් මගේ ඊළඟ වැඩේට වෙලා තිබ්බ හින්දා මම අර ගත්ත පොත කියවන්න ගත්තා ඒක ඇතුළේ තියෙන මේ වගේ පොයම්ස් ඉතින් මේක තමයි මගේ ඊළඟ ප්ලේස් එක හනි පොට් එකට ආවා මම වැක්ස් කරන්න මෙතනින් ඒත් මට වෙලා වැඩි හින්දා මම ආයෙ පොත කියවන්න ගත්තා මට වැක්ස් කරන්න එන්න බැරි වුණා මාසයක් විතර මං හිතන්නේ. ඉතින් මේක තමයි වැක්ස් කරන ප්ලේස් එක. ඉතින් මම වැක්ස් කරන්න පුරුදුලා ඉන්නේ අත්‍තර මේක ගොඩක් හොඳයි ස්කින් එකට. මේක ගෙදරදීත් කරගන්න පුළුවන් මේ බඩර් එක ගත්තා නම්. ඉතින් ඉවරුණාට පස්සේ පොඩ්ඩක් මෙහෙමයි මගේ හෑන්ඩ් එක බට් හෙට වෙද්දි එක හරියනවා. මගේ අයිබ්‍රෝස් උත් මම වැක්ස් කරා looking good on my way to the next place.
මේ ප්ලේස් එකෙන් තමයි මම normally nails හදන්නේ. ඉතින් අද යන්නේ pedicure එකක් ගන්න. මොකද මාස දෙකකින් විතර මට pedicure එකක් ගන්න බැරි වුණා. මේ ප්ලේස් එක මාරම ලස්සනයි. Lilies are my favorite. ඉතින් එතනටත් වෙලා වැඩි. ඉතින් මම ඉඳගෙන හිටියා. මගේ appointment එක තිබ්බේ 5ට. ඉතින් මම ආව ඇතුළට. මේ ප්ලේස් එකේ වැඩ මාරම හොඳයි and මාරම neat. ඉතින් මට කෝපි එකක් හම්බුණා. මම pedicure එකේ ආසම නැති දේ තමයි මේක. Pampering pedicure එකේ මෙහෙම wrap එකක් යනවා. It's good for the dry skin. ඉතින් ඒක හින්දා තමයි මම pampering pedicure එක select කරේ. ඉතින් මේ වගේ heating pads වගේයක් යනවා කකුලට. මේක 15 minutes විතර තියන්න ඕනේ. ඉතින් massage එක තමයි මගේ favorite part එක pedicure එකේ. මාරසණීපයි pedicure එකක් ගත්තට පස්සේ අලුත් skin එකක් වගේ. මේ pedicure පය දෙක මාරක් විතර තිබ්බා. Happy feet. ඉතින් මේක තමයි අද vlog එක. Bye guys, hope you guys enjoy the video and thanks for watching.